හරි දරුවනේ අපි එහෙනම් පටන් ගමු අද අපි අපේ 52 වෙනි දවස නේද හයි උත්තරේ දාමුද ප්‍රශ්න මතකද අද අනුපාත වලින් ප්‍රශ්නයක් දැම්මා මේ දැන් අනුපාත කෙල්ල නැති අය ඉන්නවා නම් සමහර පන්තිර කෙල්ල නැහැ නේ මේ වෙනකොට ඒගොල්ල බය වෙන්න එපා මේක ප්‍රශ්නයක් නැහැ හොඳේ හරි මේක අපි නිකන් ඒක කරන් යන්නේ කොහොමුණත් මම ඉදා දවසේ කරන්නකෝ ඔයාලට පුළුවන් වෙනවා ඒ කොටස ඒක නිසා පන්ති එක කෙරුන්නේ නැහැ කියන එක දැන් අර උතුම්ම ක්ලාස් එකේ කෙරුන්නේ නැහැ තාම හරි ඒක බය වෙන්න එපා හරි ඒක අපි ඉන්සර්ට් එක අව කරන්න නම් හරි ඔය ප්‍රශ්නේ තියන් පොඩ්ඩක් හරි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි එක්තරා කොන්ක්‍රීට් බදාම් මිශ්‍රණයක් සකස් කරන්නේ ගල් වැලි හා සිමෙන්ති තාක්ෂ්‍ය අතර අනුපාතය පිළිවෙලින් 5:7:2 නැත්නම් ඔක 5:7:2 කියලා කියන්නේ නැත්නම් 6 දාලා කියන්න ඕන 2 වන පරිදිය එයින් කොන්ක්‍රීට් බදාම තාක්ෂ්‍ය 70% සකස් කරගැනීම සකසා ගැනීම සඳහා අවශ්‍ය වන සිමෙන්ති තාක්ෂ්‍ය ප්‍රමාණය තමයි ඔයාලගෙන් අහන්නේ හරි උත්තරේ දාලා තුන අය ඔක්කොගෙම හරි මම දැක්ක ගෲප් වලට කියලා බැලුවම ඔක්කයි සාමාන්‍ය දැනීම එකයි ඔක්කොම නිවැරදිව දාලා තිබ්බා ගැටලුවක් තිබුණ නැහැ කොහොම වුණත් මම පාඩම කියලා දෙන්නම් මේක අනුපාතයක් අනුපාත කියලා කියන්නේ පුතේ මොනවා හරි මේ අනුපාත මුලින්දම පටන් ගමුකෝ අනුපාත කියලා කියන්නේ නිකන් අපි කතා කරොත් උදාහරණයක් විදිහට අපි හිතමු x සහ y කියලා මේ මොනවා හරි දෙන්නේ අතර තියෙන ප්‍රමාණාත්මක සම්බන්ධතාවයක් තමයි අනුපාතවලදී පෙන්වන්නේ ප්‍රමාණයේ සම්බන්ධයෙන් කියන්නේ අගයක් එක්ක හරි ප්‍රමාණාත්මක සම්බන්ධතාවයක් තමයි අනුපාතවලදී පෙන්වන්නේ ඒක දෙකක් වෙන්න පුළුවන් තුනක් හතරක් පහක් වෙන්න පුළුවන් හරි සාමාන්‍යයෙන් අපිට දෙකක් හෝ තුනක් තමයි අපි අනුපාත කතා කරන්නේ ඊට වඩා ලොකුව කතා කරන්නේ නැහැ ඉතින් මේකෙදී කියනවා කොන්ක්‍රීට් බදාම් මිශ්‍රණයක් හදනවලු මේකට එතකොට ඕන වෙනවා ගල් ඕන ඊට පස්සේ අපි කිව්වේ වැලි ඕන කියලා ඊට පස්සේ සිමෙන්ති ඕන කිව්වා මේ જાති තුන යොදාගෙන තමයි ඔන්න මේ මේ මිශ්‍රණය හදන්නේ හරි මිශ්‍රණය හදන්නේ මේ જાති තුන යොදාගෙන හරි 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 එතකොට මේ අනුපාතය දීලා තියෙන්නේ අයිත් බලමු ගණන් වතගෙන තියෙන්න වැලි ගල් වැලි සිමෙන්ති අනු පිළිවෙලින් කියන නොදුන්නත් පුතේ ඕවා පිළිවෙලට තමයි දෙන්නේ මම ওই වචනේ පිළිවෙලින් කියලා එකතු කරා හරි අනුපාතයේ පිළිවෙලින් 5:7:2 නැත්නම් 5:2:4:2 කියලා නමුත් එහෙම නොදුන්නත් අර අර මේ මොනවද මේ අපේ තර්කන රාමු ගණන් වගේ නෙවෙයි මේ වල කොහොමවත් මුලින් කියන එක්කෙනාට තමයි මුල් ඉලක්කමයි තියෙන්නේ දෙවෙනි එක්කෙනාට දෙවෙනි ඉලක්කම තුන්වෙනි එක්කෙනාට තුන්වෙනි ඉලක්කම ඒක නීතියක් ගණන් වල තියෙන නීතියක් ඒ නිසා ඒක පිළිවෙලින් කියන වචනේ අවශ්‍යතාවයක් නැහැ හරි ඒ නිසා ඔයාලට කවහරි ගණක දීලා තෝන්න නැතුනොත් පිළිවෙලින් කියලා ආනේ මේක මොකද්ද කියලා හොයාගන්න බෑ කියලා එහෙම හිතෙන්න බෑ හරි හරි ඉතින් දරුවනේ දැන් මම ඔයාලගෙන් ඇහුවේ මට ඕනේ බදාම තාච්චි හදාගන්න 70ක් දැන් හිතන්න මේ ගල් පහයි වැලි තාච්චි 7යි සිමෙන්ති තාච්චි 2යි අරගෙන හදන්න පුළුවන් කොච්චරද බොහොම සරල ගාණ හරි මේකට මේ ගාණටත් පොඩි පොඩ්ඩක් අවුල් වෙච්ච ළමයි හිටියා ඒකෙන් මම මේ කියන්නේ හරි බොහොම සරල ගාණ ඔයාලා හිතන්නකෝ මේ මේ තාච්චි ටික ගෙනල්ලා ඕනේ දැන් මෙතනින් ගොඩ ගන්න ඔන්න ගල් පහ ගෙනල්ලා දැම්මා. ඔන්න ගල් පහ ගෙනල්ලා දැම්මා. හරි. ඕකටම ගෙනල්ලා වැලි තාච්චි ටිකක් දැම්මා. සිමෙන්ති තාච්චි දෙකක් දැම්මා. දැන් ඔක්කොම මේක අනනවා. මේක ඇනුවහම කොච්චර තාච්චි ප්‍රමාණයක් එනවද? හරි. ඔයාල උත්තරේ දාලා. හරි. බදාපු බදාම අනපු කට්ටිය මේව දන්නවා. හැමෝම අනලා තිනේ. මේ මාක් කරලා තිනේ. මම ලොය කෙනෙක් කියලා නෑ මාක් කරලා තිනේ. බදාම අනනවා ඉතින්. හරි. ගෙදර වැඩ කරනකොට ඉතින් පොඩ්ඩක් බලනවනේ. හරි. එතකොට පුතේ මෙතන 5:7:2 අපේ 5:12:2:14 මේ තාච්චි 14ක් ඇත්තටම හැදෙනවා. හරි? තාච්චි 14ක් හැදෙනවා. ඔය 5:7:2 එකතු කරලා පස්සේ තාච්චි 10ක් හැදෙන්නේ නැහැ. හරි? මේ තාච්චි වලින්ම ගණන් දාන හින්දා ඒ ඇත්තටම මේ ප්‍රමාණය අනුවට පස්සේ තාච්චි 14ක් එතන තියෙනවා. හරිද? දැන් මට ඕනේ තාච්චි 70ක්. උඩ ඔයාලා බලන්න ඕනේ. මොකද හසිදු? දොන් කර දෙනවද? එහෙම අවුලක් තියෙද? එහෙම වෙන්නේ කියන්නේ මම අනිත් මයික් ඕෆ් කරලා තියෙනවා. අන්න ඔල. නෑනේ තිරිනි
එහෙම එකක් නැහැ නේද? නෑ. හරි නිසාර හා හා හා. හරි හරි. හරි. මේ මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න ඈ. හරි. මම මොකවද හෑන්ඩ් එක කහගත්තේ නැහැ. හරි, කමන්නේ. හරි හරි. නෑ කියලා නේ ඔය පේමන්ට් රයිට් එකේ. හරි පොතේ හරි. හරි. ඉතින් දැන් බලන්න මේ ටික ඇනුවහම තාචි 14ක් ඇති. දැන් මට ඕනේ වැඩේට 70ක්. දැන් සමහර බාසුන් ගහලා ඉන්නවා එහෙම වැඩේට ඕන ටික මුලින්ම අනා ගන්න. ඔක්කොම ටික. සමහර අය ඉන්න පොඩ පොඩ අනාන වේ ටික කරනවා ආයි ගිහලා ආයි ටිකක් අනා ගන්නවා එහෙම. හරි. දැන් මේක 70 එකපාර අනන්නයි හදන්නේ. 70 අනන්න කොච්චර ඕනද? ඉතින් මෙතනින් පුතේ 14ක් නම් මේ ටික දැම්මම ඇනින්නේ ඊළඟ තව 10 දැන් තව පාරක් මේක ඇනලා දැම්මොත් තව 14ක්. නේ? තව පාරක් ඇනුවොත් තව 14ක් වෙනවා. එහෙනම් 14ේ ගුණාකාර ටිකක් ගත්තනම් මේක හරි නේද? හරි. හරි හසෙද? දෙපාරක් ලොග් වෙලා එහෙනම් මොකක් හරි දෙකකින් ලොග්ුණාද දැන්? හරි හරි හරි. ඉතින් කොහොම හරි එහෙනම් ඔයාලා බලන්න ඕන මේ වගේ 14 සෙට් කීයක් ඕනද? හරි 14 සෙට් කීයක් ඕනද? කොහොමද බලන්නේ? 70 14න් නේද? 70 14න් බෙදන්නේ. එතකොට ඔයාලට පෙනේවි කීයක් විතර වගේ ඕන වෙයිද මේ 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 වගේ සෙට් එකක්. සෙට් එකේ කීයක්? 70 14න් බෙදුවා කීයක් වෙනවද? එලිම එකපාරට පේනවා 5යි කියලා නේ. පේන්නේ නැති කෙනෙකුට ඉතින් 7ෙන් එහෙම කප කප එහෙම ගන්න පුළුවන්. නේද? බලන්න 4ක් 10යි 4ක් 2යි 10 දෙකෙන් බෙදුවා 5යි. හරි 70ට 14ක් බෙරියයිට කොහොම හරි ගන්න පුළුවන්. හරි නිමේෂා එහෙනම් සෙට් 5ක්. ඒ කියන්නේ මේ වගේ 5 ගුණයක් අනාගත්තා නම් හරි. මේ වගේ 5 ගුණයක් අනාගත්තා නම් අපිට තාච්චි 70ක් එනවා. නේද? ආ 5 ගුණයක් නම් කොහොමද දාන්නේ? ගල් 5 ගුණයයි. එහෙනම් ගල් කොච්චර ගණක් දානවද? ගල් ඒ වගේ 5ක් කියන්නේ පුතේ 25ක්. ආ ගල් තාච්චි 25යි. මේක ඒ වගේ 5 ගුණයක් කියන්නේ වැලි තාච්චි 35යි. මේක ඒ වගේ 5 ගුණයක් කියන්නේ සිමෙන්ති තාච්චි 10යි. නේද? සිමෙන්ති 10යි. හරි? එතකොට මෙන්න මේ විදිහට තමයි බොහොම සරලව ඒ කියන්නේ මේ තියරි එක විදිහට කිව්වොත් ඒ කියන්නේ ඔයාලට මේක සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. හරි? පැහැදිලි කරොත් හදන්න වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. හරි? පැහැදිලි. ඒතර අපිට මේකෙන් සම්පූර්ණ ටික හොයා ගන්න පුළුවන්. ගල් කොච්චරද? වැලි කොච්චරද? සිමෙන්ති කොච්චරද? මේ ගන්න ඕන ක්‍රමී. හරි. මේක ඕනි නම් අපිට දැන් මේකෙන්ම පුළුවන් කෙටි ක්‍රමයක් හදන්න. කෙටි ක්‍රමයක්. හරි? කෙටි ක්‍රමයක් කියලා කිව්වේ දැන් මේකම අනුපාත පාළවෙනි මම ඔයාලට තව ක්‍රමයකට කියලා දුන්නා. හරි? ඒ තමයි ඔයාලට මම කිව්වා මේක භාගයක් විතරක් ලියන්න පුළුවන්. හරි? අපි පොඩ්ඩක් එකක් පොඩ්ඩක් බලමුකෝ. භාගයක් විතර ලියන්න කිව්වොත් එතනින්ම තමයි කෙටි ක්‍රමය හදාගන්නේ මේක තමයි පහසු හරි භාගයක් විතර කියන පොතේ මෙතන 7 5 12 2 14 එහෙනම් මෙයාට 14න් 5යි උගල ඩිස්ක්‍රයිබ් කරලා මේ විදිහට ඉගෙන ගත්තා මතකයි 14න් 5යි හරි මේක 14න් 7යි ඒ කියන්නේ භාගයක් මිස ගත්තොත් ඔක්කොම 14 නම් 14න් 5ක් ගන්න 14න් 7ක් බැරි 17න් 2ක් සිවෙන්ති නේද හරි එතකොට එහෙනම් මේ ඔක්කොම තාච්චි ගන්න 70 නම් නේද ඔක්කොම එකතු 70 නම් අතර 14 සරි හරි එතකොට ඔක්කොම තාච්චි ගන්න 70 නම් අපිට පුළුවන් මෙන්න මේ 70කින් කොච්චරක්ද ඔක්කොම 70යි 70කින් නම් 14න් දෙකක් කොච්චරද හරිද ඒක ඔන්නෝක ගුණ කරොත් අපිට පුළුවන්කම තියෙනවා කෙලින්ම සිමෙන්ති ගන්න ඔය හරි මේ සිමෙන්ති දාන්නේ සම්පූර්ණ ප්‍රමාණයෙන් 14න් 2යි. ඒක තේරුණානේ. 14න් 2ක් එයාට 14න් 7ක් එයාට 14න් 5ක් මෙයාට. හරි? ඒතකොට සිමෙන්ති වලට 14න් 2 නම් සම්පූර්ණ ගාන දැන් මේ තියෙන ගාන 70 නම් 70න් 14න් 2ක් බැලුවනම් අපිට කෙලින්ම සිමෙන්ති ගාන එනවා. ඒ කියන්නේ මේ කරපු වැඩේම තමයි මේ 70න් 14 බෙදුවා. හරිද? නේ? ඊට පස්සේ මේක දෙකෙන් වැඩි කළා නේද අපි 10යි කියලා ගත්තේ. හරි? එතකොට මේ එකම වැඩේ තමයි මේ කරන්නේ. හ්ම්? හරි? මම එකයි කියන්නේ හැමදෙස්සම කෙටි ක්‍රමයේ කියලා හැදෙන්නේ බහුතරයක්. බොහෝ විට 90%ක්ම මේ අපි කරපු ගණිත කර්ම ටික එක තැනකට ගන්න. හරි? ඒ නිසා ඔයාලට මේක කෙටි ක්‍රමයේ කියලා ඔහොම හිතෙන්න පුළුවන්. ඕක ඔහොම ගත්තත් එකයි, මෙහෙම ගත්තත් එකයි. 70 14න් බෙදුවා 70ට 14 ඒවා කීයද? එහෙනම් දෙකකට කොච්චරද? ඒ වගේ දෙකයි. නේද? ඔහොම ගත්තත් හරි. හරි. එකම වැඩේ මේ 14 එහාට මෙහාට පැන්නේ කියලා වෙනසක් වෙන්නේ නැහැ. තව වැඩේ වෙන්නේ. හරි? හරි. දැන් ඉතින් මේ දැන් සමහරවල් මේක මෙත් දාලා තියෙන අනිත් පැත්ත. 14න් 2 ගුණ කිරීම 70. ඒත් ඒකම තමයි. හරි? 14න් 2 ගුණ කිරීම 70. ඒක ලුවත් එකයි 70 ගුණ කිරීම 14න් 2 කියලා ලුවත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ සිතාරා. හා?
හරි මේක තේරුණාද නැද්ද හරි කියන්නේ නැද්ද මට හිතෙන සමහරකට මේක තේරුන්නේ නැද්ද දන්නේ නැහැ කියලා එක්කෙනෙක් හරි කමෙන්ට් එකක් දැම්මොත් ආයි කියලා දෙන්න බලන්න බලන්න තේරුණා කියලා මම වැටේ නැත්තම් නැහැ කියන්න කෙනෙක් හරි තේරුන්නේ නැත්තම් නැහැ ඔක්කොම තේරුණා කියලා එන්න හරි එක වාරෙම ඔක්කොටම තේරුණාද මරුද හරි එක කමෙන්ට් එකක් අත් නැහැ නැහැ කියලා තව එකක් කියලා නම් එනවා හරි හරි වෙන ප්‍රශ්නේ එක්කෙනෙක්වත් නැහැ හරි පැහැදිලි දැන් ඕකේ මෙහෙම දෙයක් දැන් ඕකේ වෙනේ වහන්න පුළුවන් මේ ගානේ පුළුවන් තාත්‍චි ගාන අහන්න නැතුව වෙන එකක් අහතේ දැන් මේ ගානේ පොඩ්ඩක් කවපඩක් බලමු ආ මේ ගානේ පොඩ්ඩක් තව එකක් බලමු මෙහෙම ඇහුවොත් කියන්නේ අපෙන් අහන මේ විදිහට ගානක් කිව්වත් එහෙම මෙහෙම එකක් ගාන තාච්චි 25ක් දැම්මොත් දැන් හැදුවෙත් එහෙම එකක් නේ 25 නෙවෙයි ගාන තාච්චි 30ක් දාන්න හරි ගාන තාච්චි 30කට දාන්න ඕන වැලි ප්‍රමාණය කොපමණද ඔන්න ඔහම ඇහුවොත් චූටි ගානක් තමයි කමර හරි කොන්ක්‍රීට් බදාගන්න මම ගාන කියනවා හරි කොන්ක්‍රීට් බදාමයක් හදන්න ගල් වැලි සිමෙන්ති අතර අනුපාතය 5ට 7ට 2 වේ ගල් තාච්චි 30ක් සඳහා යෙදිය යුතු වැලි තාච්චි ප්‍රමාණය සොයන්න දැන් උත්තර වැටුන බොහොම හොඳයි හරි වැඩේ තේරෙනව නේද එතකොට කොහොමද කරන්නේ මේ මේක නිකන් මෙහෙම ලියාගත්තම හරි පහසුයි මම ඔයාලට මේ අර අනුපාත පාඩමේදී ඔන්න දැන් නොකරපු කට්ටිය බය වෙන්න එපා හොඳේ උත්තරු මැදට කරේ නෑ හරි අනුපාතවලදී කියලා දුන්නා මෙහෙම අර බෑග් වගේ හදලා ගන්න ක්‍රමයක් ඒක තමයි පහසුම ක්‍රමය පාඩම කරනකොට හරියයි ඈ අනිත් පැයට කරලා දෙන්නේ එතකොට මේක බලමුකෝ මේක ගල් පහ නෙවෙයි තියෙන්නේ දැන් 30 වෙලා ගල් 30ක් දානවා එහෙනම් කී ගුණයක්ද මේක මේ ආයේ තව තාච්චි 25ක් ඇවිල්ලා කියලා නෙමෙයි ගන්නෙ කී ගුණයක්ද 6 ගුණයක් 6 ගුණයක් තමයි දාලා තියෙන්නේ එහෙනම් මේ සෙට් ඔක්කොම පුතේ 6 ගුණයක් වෙන්න ඕන නේද ඒව ඔක්කොම 6 ගුණයක් වෙන්න ඕන එහෙනම් මේකත් 6 වරක් 7 42යි මේක 6 වරක් 2 12යි නේද හරි එහෙනම් ගල් 30ක් දැම්මොත් පුතේ වැලි 42යි සිමෙන්ති 12ක් දාන්න මම මේක අර තව පොඩ්ඩක් වෙනස් කරනවා චූටක් බලන්න හරි මේකත් බලලිමු ඔය තරඟ වලට යන කල තරඟ වලට මම ගානක් අත් හදාගත්තෙත් නෑ තත්කල් එකක් විතර මොකක් හරි දෙන්න හරි හරි මම අහන මෙන්න මෙහෙම වැලි තාච්චි 28ක් දාලා හදන්න පුළුවන් කොන්ක්‍රීට් බදාම ප්‍රමාණය කොපමණද දැන් කොහොමද හදන්නේ වැලි තාච්චි 28ක් දාලා අඬනවා කොන්ක්‍රීට් බදාම කොච්චර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්ද තාච්චි ප්‍රමාණය අප්‍රබෝධා බලමු හරි හරි ඔය උත්තර වැටෙන්නේ හොඳයි ඈ ඕගොල්ලෝ උත්තර දානකොට මගේ අලුත් ළමයි බය වෙනවා ඒකයි ඔය ප්‍රශ්නේ අනිත් අය බය වෙන්න එපා අලුතෙන් ආපු ළමයි මේ ළමයි මාස 3ක් මගේ ඉගෙනගෙන ඔය උත්තර වැඩ පෙන්නන්නේ හරි ඔයාලා ටිකක් මාස 3ක් යනකොට මේ උතුරු මැද ළමයි ටිකට වැඩ පෙන්නන්න පුළුවන් ඒ බය වෙන්න එපා හරි හරි බලමු කොහමද හදන්නේ මේක බලන්න කී ගුණයක්ද 4 ගුණයක් වැඩි වෙනවා එහෙනම් මේ මුළු එකතුවත් 4 ගුණයක් වැඩි වෙනවා මේක යන්න එපා ඔයගොල්ලෝ මේවත් 4ෙන් වැඩි කළා මේකත් 4ෙන් වැඩි කළා මේක එකතු කරන්න යන්න එපා එහෙමත් පුළුවා නේද එහෙමත් පුළුවා මේක 4ෙන් වැඩි කරා 20යි මේක 4ෙන් වැඩි කරා 8යි 28යි 20යි මේ 8යි එකතු කරාම හරි එනවා හරි ඊට ලේසියි මෙතන 7 5 12 2 14යි 14 ගුණ කරන්න 4ෙන් හරි ඔච්චරයි 4 4 16 6 ඉතුරු එකක් 4 4 1 5 56 හරි එහෙනම් බදාම 56 වුණා හරිද මේක වගේ 4 ගුණයක් නම් බදාම සම්පූර්ණයෙන් මේ සෙට් එකෙන් හැදෙන්නේ 14යි තාච්චි ඒ වගේ 4යි නේ එහෙනම් 14 වරක් 4 තේරුණාද දරුවනි ඒ දෙකත් තේරුණාද මොකද කියන්නේ හරි ඔව් නේ හරි 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 එහෙනම් ගානකට යමු මොකද හෙව්වන්ද ඇහෙනවද ඔයාලට කියලා දාලා තියෙන්නේ හෙව්වන්දට ඇහෙන්නේ නැද්ද UGI හෙව්වන්ද හෙව්වන්දට තියෙන දුන්නේ නැද්ද කුරේද
දැන් හරි හා හරි රයිට් මොන වගේ කටු දෙන්නේ තරගෙට දෙනකොට ඉතින් මට මේ හිත හිත ගණන් දෙන්න බෑ දැන් ලෑස්තිල ඇත්ටි ආ බද දෙන්නේ කේක් හදනකොට ළමයි ඈ කේක් හදනකොට පිටි සීනි බටරුත් දානවනේ බටරුත් තාමුකෝ හරි ස්කන්ධ අතර අනුපාතය සර් එක ගානකට ගණන් දෙකක් තුනක් හදන්න එන්න හදන්න දෙන්න කියලාද කියන්නේ මේ මේ මට හදන් එන්නලු හරි වේ හරි තිලි හاشනි ඈ දැන් අද මම එහෙම හැදුවේ නැහැ එකක් අද මට දවසේම පන්ති අද දවසේම එක දිගට මේ ඒ නිසා එක හේතුවක් ඒක අනිත් එක තින් මේවා එහෙම කලින් ලෑස්තින්න ඕනේ නැහැ මේවයි ගණන් දෙන්න එකට අන්තර දෙපැ හරි සයි හරි පිටිසීනි බටරුයි දාලා පුතේ කේක් එකක් හදනවා අනුපාතය පිටි දාමු අපි පිටි ටිකක් වැඩිපුර දාන්න ඕන නේද පිටි 8ක් දාලා සීනි වැඩි දාන එක හොඳ නැහැ සීනි 3ක් දාමු බටර් දාමු දෙකක් හරි මේ වෙනකොටත් හදලා හරි මං අහන්නේ බටර් හරිද මෙයා මේ හරි මං අමාරු කරන්න දෙන්නම් මං අහන්නේ බටර් කිලෝග්‍රෑම් 10ක් දැම්මෝ පිටි කොච්චර දාන්න ඕනද රයිට් අදම බලන්න බටර් කිලෝග්‍රෑම් 10ක් දැම්මෝ පිටි කොච්චරද ඔවිනි කිලෝග්‍රෑම් වලින් යව්වේ බලමු හනේ කිලෝග්‍රෑම් 10යි හරි උත්තර ටික දාලා ඉවරයි මං එහෙනම් විනිය ටික කියන්න හරි උත්තරේට කිලෝග්‍රෑම් නොදුවට කමක් නැහැ ඉතින් රොවිනි පළවෙනියා පියුමි දෙක නිශාරත් තුන නිපුණිය හතර පහ තිලිනි හය අපේ කණ ඇහෙන්නේ නැති එක්කෙනා UGI සෙව්වාන්දි හය හය දහතද මට දැන් වැරදුනාද ඔදීලා එක්කෙනා ප්‍රබෝධ තමල් සිල්ලා ප්‍රබෝධා හසිදු ඇතිනේ හරි හරි දැන් කමෙන් මේ වෙනකොට 70ක් විතර වැටලා තියෙනවා හරි රයිට් කොහමද මේ කලන්නේ දැන් මෙතන ඔයගොල්ලෝ පොඩි අමාරු ගැටුම් නැද්ද මම කිලෝග්‍රෑම් කිව්වා හරි පොඩි අමාරු ගැටුම් නේද පොඩක් හිතේවත් දන්නේ සර් කිලෝග්‍රෑම් 10ක් නේ එතන බටර් කොච්චරද මේ අනුපාතවල පුතේ ඒකක නැහැ හරිද අනුපාතවල ඒකක නැහැ ඒ නිසා මේක හරිද මේක ඔයගලන්ට ඕන නම් ග්‍රෑම් කියලා ගත්තේ. ඔයගලන්ට ඕන නම් කිලෝග්‍රෑම් කියලා ගත්තේ. ඔයගලන්ට ඕන නම් ටොන් කියලා ගන්නත් පුළුවන්. ටොන් එකක් කියන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් 1000ක් ටොන් එකයි. හරි? මිලිග්‍රෑම් කියලා ගන්නත් පුළුවන්. මයික්‍රෝග්‍රෑම් කියලා ගන්නත් පුළුවන්. මයික්‍රෝග්‍රෑම් උනත් කෝමින තමයි කන්නේ. හරි? මයික්‍රෝග්‍රෑම් සුද්ධ ජීවීන් ගේම බරගෙන නැනෝග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් එච්චර වෙන්න බා. ඕනනම් මෙන්න පුළුවන් ඕනනම් මෙන්න මේවා ග්‍රෑම් කියලා ගන්න. මේ එකක දාන්නේ. හරි? හරි? එතකොට ඔයගලන්ට අනුපාත පාඩමේදී කෙරිච්ච අය දන්නවා මම ඔයගලන්ට එහෙම අනුපාතවලදී මෙහෙම අනුපාතවලට ගෙනාවා එක එක ඒකක වර්ග වලින් තියෙනකොට දෙක ಜಾති දෙක තුනින් ඒකක වර්ග තියෙනකොට එක වර්ගයකට ගෙනාවා මතක ඇති පොඩ්ඩක් ආයි බලන්න ඒක හරි මතක නැත්තම් රයිට් එහෙනම් මේක කිලෝග්‍රෑම් මේක ඇහුවේ කිලෝග්‍රෑම් වල නම් මෙයා කිලෝග්‍රෑම් කියලා ගන්න එහෙනම් මෙයා කිලෝග්‍රෑම් දෙකයි එහෙම දාන්නේ හොඳේ මම ඒ ලිව්වට හරි කිලෝග්‍රෑම් දෙකයි බටර් කිලෝග්‍රෑම් දෙකයි මේක මේ 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 කේක් හදලා ගන්න එතකොට 10ක් දාලා ඒ කියන්නේ මේ වගේ 5 ගුණයක් දාලා පස්කුණයක් දැන් වනා පුතේ මේවත් පස්කුණයක් වැඩි කරන්න ඕනේ නේද? ඒවා පස්කුණයක් වැඩි නොකරොත් මොකද වෙන්නේ? මේක මහා කටේ තියන්න බැරි වේ පුතේ. අර උගල ගෙදර අර මේ කොරෝනා කාලේ ගෙදර හැදුවා වගේ ඔය. ඈ නේද? කට්ටිය හැදුවනේ පහුගිය කාලේ අත්හදා බැලුවනේ පුළුවන් තරම් ගෙදර ඉඳන්. අන්න ඒ වගේ වේවි එහෙම උණු. හරි? මේ ක්වොලිටි එකම මේ ප්‍රමාණය හදපු ක්වොලිටි එකම අරගෙන නම් ඒවත් පස්කුණයක් වෙන්නේ. එහෙනම් මේකත් පහෙන් ගුණ කරා මේකත් පහෙන් ගුණ කරා. මං ඔයාලෙන් ඇහුවේ පිටිනේ. එහෙනම් මේක විතරයි ඔයාලා පහෙන් ගුණ කරන්න ඕනේ. මේක පහින් ගුණ කරහම් පුතේ කිලෝග්‍රෑම් 40යි. හරි. තේරුණානේ. හරි. මම තව එකක් ඉල්ලන හින්දා තව එකකට යමු. හැබැයි තව එකක් ඇතිනේ. එහෙනම් ඉතින් ගොඩාක් එහෙම කියා දෙන්න තරම් අමාරු ගණන් જાතියක් නේ. එනිසා එකක් ඇති වෙයි කියලා හිතනවා. චුට්ටක් එනවා මම ගාන ලියලම දාන්න නැත්නම් ඔයාලට ගාන හදාගත්ත හැකර මම ලියන ටික දැන් බටර් කී කියන විතර ලියනකොට ඔයාලා දන්නවා හරි. දෙක ගැන කියන්නේ වෙන දෙකයි. අනිත් එක ඒ ටිකට පුළුවන් මේ ටික එකතු කරගන්න.
හරි කපටි වැඩ කරන්න පුළුවන් හොඳට දැන් ඔතන ළමයෙක් විතර මං හිටියා නම් මේක ලියනකොට මම මේ 8 3 11 2 13 කියලා ලියාගෙනත් ඉවරයි හරි හරි ඊළඟට බටර් කියනකොට හරි 2 කියලා දාන්නවා තප්පරේ යන්නේ එහෙම කපටි වැඩ කරන්න යන්නේ මෙතන ඉදීවි හරි ඒ නිසා ඔවම ඉන්න මං ඔතන ලියන්නේ මම මේ බෝඩ් එක පේන්නේ ඉතනක ගන්න ලියලා ඔතන ලියන්න හරි කේක් මහදමු නේද කේක් මහදමු ඒක ටිකක් පිටි වැඩි කරමු හා ඔකට පිටි මාදි පිටි ටිකක් වැඩි කරලා සීනි ටිකක් අඩු කරලා නැත්නම් සුගර් කාරයට කන්න බැරි වෙනවා බටරුත් දා හරි මට ඕනේ පුතේ කේක් කිලෝ එකක් හදන්න හරි කේක් කිලෝ එකක් මෙන්න හදන හැටි ලෑස්තිද පිටි 12යි සීනි 5යි බටර් 3යි කේක් කිලෝග්‍රෑම් එකක් හදන්න සීනි කොච්චර ඕනද? එච්චරයි. දාම් බලන්න උත්තරේ. හරි සෙවන්දි. රුවිනි. රුවිනිගේ ස්පීඩ් එක බොහොම හොඳ මට්ටමක තියෙනවා ඈ. හරි 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 හරි. 10 දෙනා ඇවිල්ලා ඉවරයි. හරි මම උත්තර ටික මේ උත්තරේ නෙමෙයි. කියන්න නම් වෙනියා ටික පළවෙනියා සෙව්වන්දි හට් හරි දෙවෙනියා රුවිනි තුන සුමුදු හතර කමල් පහ ලිමේෂා හය තුෂාර හත තනුජා අට නිකුණියා ලෝහ නවය සිතාරා දහය නිලුෂිකා නිලුෂිකා අලුතින් ඇවිල්ලා තියෙන මෙතෙන් කලින් මුල් 10ට ආපු ළමයෙක් නෙමෙයි බොහොමදයි ඈ හරි තත්සරණිත් ඉන්නේ 11ට නොකිය බෑනේ 10 දකින්නකොට 11 කියන්නේ හිතනවා හරි පුතේ බොහොම හොඳයි අපි මේ කතා කරමු මම ඔය වෙන්නේ කියනකොට මගේ අතින් පොඩ්ඩක් වැරදුනොත් මේ ඒක අමනාප වෙන්න එපා හොඳයි හරි දැන් මං කිව්වේ කලමීක ඇතරලා තුනේ කියලා හරි බලමු කොහමද හදන්නේ කිලෝග්‍රෑම් එකක් කොහොම පුතේ අනාත වෙනව නේද නේද කිලෝග්‍රෑම් එකකින් කොහම මේ එකක් මෙහන්නේ ඉතින් අපිට පුළන්නේ ඔක ග්‍රෑම් කරගන්න මේවා ටික ග්‍රෑම් කරලා මේකත් ග්‍රෑම් කරනවා දැන් හරිනේ ප්‍රශ්න ඉවරයි එහෙනම් මේක 1 kg නෙමෙයි මේක 10 kg හරිනේ ග්‍රෑම් 10යි ග්‍රෑම් 10යි මෙතන 12යි 5යි 17යි 3යි 20යි යන්න එතන එනවා පුතේ ග්‍රෑම් 20ක් නේද ග්‍රෑම් 12යි ග්‍රෑම් 5යි ග්‍රෑම් 3යි දාලා පුළුවන් අපිට කේක් ග්‍රෑම් 20ක් හදන්න 1000ක් අහනවා කියන්නේ මේක කී ගුණයක්ද කී ගුණයක්ද 50 ගුණයක් නේ 25 10යි තව බිඳු දෙකකුත් එනවා 10යි 50 ගුණයක් එහෙනම් ඉතින් මොකක් අහුවත් පුළුවන් නේද නේ මොකක් අහුවත් පුළුවන් අහන්නේ ඔයාලගෙන් මොකක්ද අහනවා කියෙම සීනි සීනි නම් පුතේ මේ වගේත් 50යි එහෙනම් ඒකත් 50ෙන් ගුණ කරා 250යි ග්‍රෑම් හරි ග්‍රෑම් 250 පිටි අහුවනම් පිටිත් 50ෙන් ගුණ කරා හරි නේ රයිට් වැඩේ තේරුණානේ එහෙනම් බටර් අහුවනම් බටරුත් 50ෙන් ගුණ කරා බටර් ග්‍රෑම් 50 වතුනක් 150 මෙතන 12 50 කියක් එනවද 600ක් නේ හරි ග්‍රෑම් 600යි ඔය ටික එකතු කරාම අන්තිමට 1000 හැදෙන්නේ හරි රයිට් අවසේ වන්දි හරි 600 රයිට් මොකද කියන්නේ ඇද්ද මොකද කියන්නේ ඇතිද ඇති රයිට් හොඳයි හරි අනුරාධගෙන් ඔය එකක් අහන්න ලැබෙන එක සතුටක් කවදාකත් ඇති කියලා ළමයි නෙමෙයි හරි එහෙනම් ඇති 9:05 අපි එහෙනම් මේ මගේ අර YouTube දාපු වීඩියෝ තුන හතරට මාර ප්‍රතිචාරයක් තියෙන අලුතෙන් ළමයි තුන් දෙන්නත් කොහෙද ආව හරි ඉතින් ඔක්කොම ටික දැම්ම නම් කොහොම හිටියද කියලා හිතුණා මම ඉතින් يعني මේ 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 ඊයේ පෙරේදායි දවස් දෙකට තුන් දෙනෙක් අලුතෙන් ආවා හරි ළමයි බොහොම ස්තුතියි නෑ ඉතින් මේක දකින්නකොට ඕනේ කෙනෙකුට හිතෙනවනේ ඉතින් අනිත් ගුරුන්ට වඩා වෙනසක් තියෙනවනේ හරි අනිත් එක මේ මේ විදිහට කවුද කරන්නේ මේ 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 ඉසුන රටාගෙන සතිය දවස් හතරක් දෙල්ලන්නේ නෑනේ අපි ඔක්කොම වැඩ නවත්තගෙන හරි ඒ නිසා ඉතින් කැප කිරීම පේනවා ඇති 10 ගුණ දෙදී වෙනින් පහින් 20 නෑ ප්‍රශාන්ත ඔය ඕන එකක් දාලා හදත හැකි එහෙම ප්‍රශ්නයක් නෑ හරි මම මේ දිග ක්‍රමයකට නිකි ඔයගලන්ට පුළුවන් මේක එහෙම ෂෝට් කරලා ගන්න ඒක වැරදියක් වරද්දක් නෑ හරි තිලිනි ජොයින් ඉද සර් සර් අනිත් අයට වඩා වෙනස් තමයි හරි ඒක නිසා අපිත් ආව යෝ අනිත්තර වෙනස් වෙන්න ඕන මම අර ඇඩ් එකක් දාලත් ඇත්තේ අපි වෙනස් කියලා මොකෝ අපි යන්නේ අලුත් පාරක් හදාගෙන හරි අලුත් පාරක් හදාගෙන යනකොට අනිත් පැයට බලන එක පේන්නේ උකට පාර වැරදිලා කියලා. නෑ අලුත් පාරක් හදන් ගියම් පුතේ ඔය ලෝකේ හැමතැනම දිනපුවයි ඉන්නේ
ලෝකෙ හැම කොහේ හරි තැනක ජයග්‍රහක කෙනෙක් ඉන්නේ වෙනස් වෙන විදිහට. වෙනස් වෙනොත්. ඔයාලත් ඒ විදිහට වෙනස් වෙයි. ඒ කියන්නේ අනිත් අය හැමෝම කරන එක කරන්න කිව්වොත් වැඩක් නැහැ. ඒක අනුකරණයක් නේ. හරි? අපි මේ හැමතිස්සෙම අලුත් පාරක් හදාගෙන වෙනස් වෙන්න ඕන. එතකොට සමාහලට වර්ධින්න තියෙන එකටත් ඇදී හරියට හරියන්නේ සුපරිමි. හරි? ඔය අලුත් වාගෙනීම් කරපු අය පවා සියල්ල එහෙම වෙනස්ස හිතපු අය. හරි. ඉතින් එහෙනම් හරි තුෂාර කොහොම ස්තුති අපි එහෙනම් මම සර්වර් හොයාගත්තේ FB එකේ teaching class search කරලා. ආ බොහොම ස්තුතියි. ඔය search කරන්න වැඩි මගේ නම එන්නේ නැහැ. වෙන අයගේ නම තමයි එන්නේ. හරි. බොහොම කලාතුරකින් තමයි search එකට මාව අහුවෙන්නේ. හරි පුතේ බොහොම ස්තුතියි එහෙනම්. හරි. තාම යන්නේ නැහැ. ඒත් ඉන්න ළමයි ටික. හරි. හරි. සුබ රාත්‍රියක් දරුවනේ.